කාය අනුපස්සනා වඩනකොට ඉතුරු අනුපස්සනා වැඩෙන ආකාරය අපි විග්‍රහ කළා. ඉතින් ලේසිම ක්‍රමය මොකද්ද? මේ කය මුල් කරගෙන යම් ආස්වාදයක් ලබා ගැනීමට කටයුතු කරනවා නම් අන්නේ කටයුතු කරන වෙලාවේදී මනා සිහියකින් ඉඳලා තමන් ඇලෙන ගැටෙන විදිහේ කටයුතු කරනකොට ඒ මොහොතේ හටගන්න ඒ ක්‍රමවේදය පටිච්ච සමුප්පන්නව දකින්න ඕනේ. පටිච්ච සමුප්පාද ක්‍රම කීපයක් තියෙනවා. චිත්තක්ෂණේක පටිච්ච සමුප්පාදයේ දකින ක්‍රමයේ එකක්. ඒක හරිය ගැඹුරු දෙයක්. චිත්තක්ෂණේක පටිච්ච සමුප්පාදයක් දකින්න ගියාම ඒ චිත්තක්ෂණය තුළ පටිච්චසමුප්පාද චක්‍ර විශාල ගණනක් ක්‍රියාත්මක වෙනවා. අපිට ඒක හොයන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ආර්ය මාර්ගයේ පූර්ණ එකට ගන්න දකින පටිච්චසමුප්පාද ක්‍රමයක් තියෙනවා. ඒක පහදු ක්‍රමයක්. අන්නේ ක්‍රමී තමයි අපි දැන් මේ ලේසියෙන් පෙන්වුවේ. ඒතර ඇහැට රූපයක්, කන්ට ශබ්දයක්, දිවට ඒ වගේම රසයක්, නාසයට ගන්ධයක්, ශරීරයට ස්පර්ශයක් ලැබෙන වෙලාවක ඒ මොහොතක අපි හැසුරු කරන්නේ කොහොමද? ඒ කාරණේ ඇලුම් කිරීම සහගතව අපි හැසුරු කරනවද? මේ කය පරිහරණය කරන්නේ චන්ද රාගයෙන් ඒව හැසුරු කරන්නද? මේ මනස සිහියෙන් ඉඳලා ටිකෙන් ටික හුරු කරගන්න ඕනේ. ආස්වාදියංගෙන් පුළුවන් තරම් ක්‍රමක්‍රමයෙන් ඈත් වෙන්න ඕනේ. එහෙම ඈත් වෙලා ප්‍රගුණ කරගත්ත තරමට බුදුරජාණන් වහන්සේ පෙන්නපු පියාගේ බිම කියන්නේ සතර සතිපට්ඨානෙ. පියා සතු බිමේ වාසය කරනවා කියලා කියන්නේ ඒකයි. කිසියම් ආරපාචික බලවේගයකට කිසියම් විරුද්ධකමක් කරලා හිටන් ජයගන්න බැරි තැන. එන මාරපාසික බලවේගය ජයගන්නේ ඔය ඉන්ද්‍රියංගෙන් නැත්නම් ඇස කන දිව නාසය ශරීරය මන කියන මේ ඉන්ද්‍රියයන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ අරමුණු ඇසුරු කරන්න ගිහිල්ලා තමන්ගේ මුලාවෙන් ඒ යථාර්ථය දකින්න නැතුව චන්දරාගයෙන් ඇසුරු කරන්න ගියොත් ඒව ඇලී ගලී ඇසුරු කරන්න ගියොත් අන්නේ මොහොතක් තමයි මාරපාසික බලවේගයන්ට කොටු කරන්න අල්ලගන්නේ. මනස විකෘති කරගන්නේ තන්නේම වෙලාවක් අල්ලලා. නමුත් යම් කෙනෙක් හැම මනස සිහියෙන් ඇහැට රූපයක් පේනකොට ඒ පිළිබඳව සීමාව ඉක්මවන්නේ නැතුව සංවර වෙනවා නම් ඒ යථාර්ථය දැනගෙන යම් මොහොතක ඇහැට රූපයක් පෙනිලා මනවලන රූපයක් නේද කියලා ප්‍රියමනාප රූපයක් නේද කියලා අදහසක් එනවා නම් අන්න ඒ වෙලාවේ සතිපට්ඨානිය හරියට නැගෙන්න ඕන වෙලාව. එවලෙම දකින්න ඕනේ අර අපි ඉස්සෙල්ලා කිව්ව ක්‍රමේ. චක්කුංච පටිච්ච රූපේච උපාදී චක්කු විඤ්ඤාණ තින්නං සංගති පස්සෝ. ඕකාව නේද මට? අන්න ඒක දකින්න ඕනේ. ඇහැට රූපයක් ඇටුණා. චක්කු විඤ්ඤාණයක් පහළ වුණා. ඒක දැකීමට සීමා කරන්නේ නැතුව චන්දරාගයෙන් ඇලුණා හරි වටිනා ලස්සන රූපයක් නේ කියලා. එතකොට මොකද වෙන්නේ? අර ස්පර්ශය නිකන් ස්පර්ශයක් නෙමෙයි. කෙලෙස් සහිත ස්පර්ශයක් එනවා එහෙන් දැකපු ස්පර්ශේ. චක්කු ස්පර්ශේ චක්කු සංස්පර්ශයක් වෙනවා. ඒ චක්කු සංස්පර්ශයෙන් ගොඩනැගෙන වින්දනය චක්කු සංපස්සජා වේතනා කියන කොටසට වැටෙනවා. එතකොට එහෙම වැටුනහම වේතනාපත්‍ය තණ්හා කියලා රූප තණ්හා කියලා කොටස අට ගන්නවා. ඒකින් ඒ රූපේ උපාදානය කරනවා තණ්හාපත්‍ය උපාදානං කියලා. ඒ අරමුණ කාම භාවක් නිසා, කාම අරමුණක් නිසා ඒ විඥානීය කාම භවයේ පිහිටනවා. මේක එක්තරා ගැඹුරු නමුත් නිතර නිතර හුරු කරපුවාම හොඳට වැටහෙන දෙයක්. මෙන්න මේකට කියනවා කර්ම භවයේ බීජ රැස් වෙනවා. ওই බීජ රැස් වෙන තාක්කල් කියනවා
අපි ඒ ඇහෙන් බලලා හිටන් හිටපු යම්කිසි කටයුත්තක් තියෙනවා බැලීමේ කටයුත්ත, ඒක තමයි කර්මය. ඒ කර්මයේ කුඹුර. එතකොට අර ඇති කරගත්ත දැකීමේ ප්‍රියමනාප හිත යම් චේතනාවක් හටගත්තද, අන්නේ චේතනාව තමයි කර්මයට මුල් වෙච්ච අංකුරය වෙලා බීජය වෙන්නේ. කර්මයේ කුඹුරයි විඥානයේ බීජයයි. දැන් තණ්හා උපාදාන දෙක ආපුහාම තණ්හාව නැවත ජලයෙන් තෙත් වුණා. අවිද්‍යාව නිසා වටිනාකමක් දුන්නාම යන්න බෑ සීමාවත් ඇල්ලා. අවිද්‍යාවෙන් බැඳලා වට වුණා, බැම්මා. මෙන්න මේකට කියනවා අවිද්‍යාව බැම්මේ වට වෙලා කර්මයේ නැමැති කුඹුරේ විඥානයේ නැමැති බීජේ පිහිටලා තෘෂ්ණාව නැමැති ජලයෙන් තෙත් වුණාම ඒක පැල වෙනවා. ඒ උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ උපමාව. මෙන්න මේ පැලවෙච්ච බීජය සමානව මේ පිහිටන්නේ කොහෙද? අත්ති කම්ම භවෝ අත්ති උප්පත්ති භවෝ. කර්ම භවයක් තියෙනවා, උප්පත්ති භවයක් තියෙනවා. මෙන්න මේ උප්පත්ති භවයේ තමයි ගිහින් පිහිටන්නේ. මේ උප්පත් නෙවෙයි කර්ම භවයේ. කර්ම භවයේ පිහිටියර පස්සේ ඒක දැඩිව උපාදානීය කරගෙන එහෙම තිබුණා නම් සමහර අවස්ථාවක මරණය එන කිට්ටු වෙනකොට ඒ තමන් ඇසුරු කරපු රූපය ලක්ෂණ රූපයක් කියලා බොහොම දැඩිව හිතේ තිබුණා නම් එහෙම කර්මයක් වශයෙන්, කර්ම නිමිත්තක් වශයෙන් එන්න පුළුවන් ඒක. ආවොත් මොකද්ද ඇති වෙන්නේ? කාමයෙන් මුසපත් වෙච්ච හිතක් හට ගැනීමයි ඒකෙන් සිද්ධ කරන්නේ. උප්පත්ති භවයේ වශයෙන් යන්නේ තිරිසන් ලෝකෙට. නමුත් අපි දකින්නේ අපි මොන පාපයක්ද කළේ කියලා ඉතින් ඒක හිතනවා. අපි සත්ව මරුවාද, හොරකම් කළාද, කාමීහි වරදව හැතුනාද, බොරු කිව්වද, මත්පැන් බිව්වද, මෙහෙම අපි හිතනවා. අපි ඒකක්ව කරන්න නැතුව හිටියන්නේ. ඉතින් මං තිරිසනෙක් වෙන්නේ කොහොමද කියලා. අර කාම හිතක් මතුවෙච්ච වෙලාවකදී මලොත් එහෙම. අන්න ඒ වෙලාවේදී සිද්ධ වෙනවා මනස බොහොම දුර්වල වෙනවා. ඒ වෙලාවේ මාර්ගඵල අවබෝධයක් ලැබූ කෙනෙකුට නම් ඒ සීමාව යන්නේ ඉක්මවන්නේ නැහැ. මොකද ඒ දකින ලක්ෂණෙන් ඔහු මත් කරන්නේ නැහැ. ඔහු විකෘති කරන්නේ නැහැ. මනුස්ස ගතිය ඉක්මවා යන මට්ටමට ඒකෙන් ගති ලක්ෂණ හැදෙන්නේ නැහැ. ඉතින් සෝතාපන්න වෙච්ච පුද්ගලයෙක් නම් බේරෙනවා. අනික් කෙනෙක් කියන්න බෑ කොයි පැත්තේ ඇයිද කියලා. අන්න ඒ නිසා බොහොම පරිස්සම් වෙලා දිගටම ඒ ඉන්ද්‍රියන් සංවර කරගන්න කිව්වෙත් ඒකයි. කායානුපස්සන සතිපට්ඨානේ වඩනකොට ඕකෙන් ඔය විදිහට දකින්න ඕනේ. ඒක තමයි කිව්වේ චක්කුංච බජානාති රූපේච පජානාති යංච තදුපයං පටිච්ච සංයෝජනං උප්පජ්ජති හෝති තංච පජානාති ආදී වශයෙන් ඔය සතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කළේ ඔය ටිකයි. ඉතින් හොඳින් තේරුම් අරින් පහදුවෙන් දැනගන්න පුළුවන් කරුණු අනුව ක්‍රමයෙන් ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව හිත හික්මවා ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒතර අප්‍රමාදීන්ව ආර්ය මාර්ගය වළා ගන්න ඉක්මන් හේතු වාසනා ලැබෙනවා.